හොඳ දරුවනේ අපි අද කතා කරන්න හදන්නේ පහුගිය කාල වකවානුවේම අපි කතා කළේ මොනවද භෞතික විද්‍යාව පාඩම් පිළිබඳවමයිනේ අද අපි පොඩි වෙනසක් කරන්නත් එක්ක රසායන විද්‍යාව පාඩමකට යමු එතකොට අද කතා කරන්න හදන්නේ 10 ශ්‍රේණියේ 7 වෙනි පාඩම මොකක්ද මූලද්‍රව්‍ය සහ සංයෝග ප්‍රමාණනය කියන පාඩම ගැන එතකොට අපි මූලද්‍රව්‍ය සහ සංයෝග ප්‍රමාණනය කියන එක ගැන කතා කරන්න කලින් අපි දැනගන්න ඕනි මොකක්ද මූලද්‍රව්‍යයක් කියන්නේ මොකක්ද සංයෝගයක් කියන්නේ කියන වගේ. එතකොට අපි මූලද්‍රව්‍ය ගැන ඉගෙන ගන්නේ ආවර්තා වගෝ ඉගෙන ගනිද්දීනේ. එහෙම නැත්නම් ඊට කලින් මූලද්‍රව්‍ය ගැන අහලා තියෙන හැබැයි මූලද්‍රව්‍ය ගැන මේ පැහැදිලි ආකල්පයක් ගන්න ආවර්තා වගෝත් එක්ක. ඉස්සර කාලේ මූලද්‍රව්‍ය තිබුණා. හැබැයි මූලද්‍රව්‍ය යම්කිසි පිළිවෙලකට හදලා තිබුණේ නැහැ. නේ පිළිවෙලකට එකතු කරලා රාක් එක දාලා තිබුණේ නැහැ. ආවර්තා වගෝ කියන රාක් එක අරන් ආවා. ඒ රාක්කේ මේ මූලද්‍රව්‍ය වල තියෙන හැඩවරුකම් ගැන සලකලා බලලා ඒ වගේ මේ එක 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 මේ කොටස් වලට අන්තර්ගත කළා. එතකොට අපි ඉගෙන ගන්න නේද? අපි ආවර්තාවකව ගත්තොත් නම් මූලද්‍රව්‍ය 115 කට විතර ආසන්න ප්‍රමාණයක් තියෙනවා. හැබැයි අපි 10 11 ශ්‍රේණි වලදී ඉගෙන ගන්නේ මූලද්‍රව්‍ය 20ක් ගන්න. එතකොට අපි ආවර්තාවුවේ අපි ඉගෙන ගන්න මූලද්‍රව්‍ය 20 මේ විදිහේ රාක්ක තමයි දාන්නේ. හරි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි ආ. ඊට පස්සේ මෙන්න මෙහෙම එකක් අපි අඩම් කරනවා. එතකොට 1 2 3 4 5 6 7 8 ඔන්න වගේ එකනේ. එහෙනම් අපි මේ ආවර්තක මේ පැත්තට තියෙනවට කියන මොනවද? කාණ්ඩ කියලා. මේ අතට තියෙනවට කියන අපි ආවර්ත කියලා. එහෙනම් ආවර්ත කාණ්ඩ එකතු වෙලා ඔය ආවර්තාව ගොඩ හැදිලා තියෙනවා. එතකොට කාණ්ඩ ගැන මතක් කරොත් මේ කාණ්ඩ වලින් කියන්නේ මොකක්ද? ඕනෑම මූලද්‍රව්‍යයක අවසාන ශක්ති මට්ටමේ ඉන්න ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව තමයි මේ කාණ්ඩ වලින් විස්තර කරන්නේ. ඊට පස්සේ මේ ආවර්ත වලින් කියන්නේ ඕනෑම මූලද්‍රව්‍යයක ඒ ආවර්ත ඉන්න එයාගේ තියෙන ශක්ති මට්ටම් සංඛ්‍යාව. හරි කාණ්ඩ වලින් අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ආවර්ත වලින් අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කාණ්ඩ වලින් නිරූපණය කරද්දී මේ ආවර්ත වලින් තියෙන ශක්ති මට්ටම් සංඛ්‍යාව නිරූපණය කරනවා. එතකොට ওই වගේ සරල සැකැස්මකට තමයි මේ මූලද්‍රව්‍ය එකතු වෙලා තියෙන්නේ. හරි එහෙනම් මේ ලෝකේ තියෙන හැම දෙයක්ම හැදිලා තියෙන්නේ පරමාණු වලින්. ওই පරමාණු වල තියෙන මොනවද? උපපරමාණු කාංශ වල විවිධ වෙනස්කම් නිසා ඒ වගේ ප්‍රමාණ වල විවිධ වෙනස්කම් නිසා විවිධ මූලද්‍රව්‍ය අපි වර්ග කර ගන්නවා. හරි එතකොට මූලද්‍රව්‍ය අපි ලෝහ මූලද්‍රව්‍ය තියෙනවා, අලෝහ මූලද්‍රව්‍ය තියෙනවා. ඒ වගේ විවිධ වර්ග වලට ওই මූලද්‍රව්‍ය වෙන් කර ගන්නවා. අපි ඒ ගැනත් මීළඟ පාඩම් වලදී කතා කරමු. එහෙනම් අද එහෙනම් අපි මූලද්‍රව්‍ය කියන්නේ මොකද්ද කියලා දැන් දන්නවා. එහෙනම් ওই මූලද්‍රව්‍ය දෙකක් හරි ඊට වඩා වැඩි ගණනක් හරි එකතු වෙලා හැදෙනවා. මොනවද? සංයෝග. හරි එහෙනම් අපි මූලද්‍රව්‍ය කියන්නේ මොනවද දන්නවා? සංයෝග කියන්නේ මොනවද දන්නවා? එහෙනම් අපිට අවශ්‍ය කරන බඩු බාහිර අද තියෙනවා. අපිට පුළුවන් දැන් කෙලින්ම පාඩමට වහින්න. එතකොට මේ මූලද්‍රව්‍ය ගැන කතා කරද්දී ඔයාලා දන්නවා මේ මූලද්‍රව්‍ය කියන එකේ හැදිලා තියෙන්නේ මොනවාගෙන්ද? මේ පරමාණු වලින් ඉන්නේ. ඔය පරමාණු ව්‍යුහය ගත්තොත් අපි නිතරම කතා කරන ව්‍යුහය මොකද්ද? මේකේ අභ්‍යන්තරයේ තියෙන න්‍යෂ්ටි කියලා එක්කෙනෙක්. ඒ න්‍යෂ්ටියේ තියෙනවා ප්‍රෝටෝන සහ නියුට්‍රෝන. ඊට පස්සේ මෙයාගේ ශක්ති මට්ටම් වල තියෙනවා කියනවා මොනවද? ඉලෙක්ට්‍රෝන. මේ ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිත අංශුවක්. එතකොට ප්‍රෝටෝන ධන ආරෝපිතයි. ප්‍රෝටෝන පොසිටිව්. නියුට්‍රෝන නියුට්‍රල්. ඒ කියන්නේ එයාට ආරෝපණ නැහැ. න්‍යූට්‍රෝන අනාරෝපිතයි නැත්නම් ආරෝපණ නැති නැත්නම් විද්‍යුත් වශයෙන් උදාසීනයි. හැබැයි ඉලෙක්ට්‍රෝන විද්‍යුත් වශයෙන් ඍණ ගුණයක් තමයි ගන්න. එතකොට මේ ඉලෙක්ට්‍රෝන වලට පුළුවන් ඇවිදින්න හිමේ. හැබැයි ප්‍රෝටෝන වලට න්‍යෂ්ටියෙන් වෙන් වෙලා යන්න අමාරුයි. හරි එහෙනම් ප්‍රෝටෝන න්‍යෂ්ටියෙන් වෙන් වෙලා හිම යන අවස්ථා තියෙනවා. හරි හැබැයි ඒක අමාරු වැඩක්. මේක සාමාන්‍යයෙන් මේකට සාපේක්ෂව ලේසි කාරණයක්. ඉලෙක්ට්‍රෝන එහාට මෙහාට ගමන් කරන එක. එතකොට ඉලෙක්ට්‍රෝන විවිධ විදිහට නේද සහසංජ බන්ධන ආකාරයෙන් හරි ඊට පස්සේ අයනික බන්ධන ආකාරයෙන් හරි බන්ධන හදා ගන්නවා කියලා ඔයාලා දන්නවා. එතකොට මේ මූලද්‍රව්‍ය සංයෝජනේ සංයෝග මූලද්‍රව්‍ය සහ සංයෝග ප්‍රමාණනයේ යත්තේ අපිට ඉගෙන ගන්න තියෙන වචන සෙට් එකක් තමයි තියෙන්නේ. කියන්නේ පොඩි අර්ථ දැක්වීම් වගේක් තමයි අපිට මේ පාඩමේදී පාඩම් කරගන්න තියෙන්නේ. එතකොට මම පාඩම ලොකුවට විස්තර කරන්න යන්නේ නැහැ. අපි ඕ ලෙවල් වලට අවශ්‍ය වෙන විදිහට අපි කෙටි සපකණක් දාගමු මේ පාඩම. හරි මම හිතනවා ඒක ඔයාලට හොඳ වෙයි කියලා. හරි එතකොට අපි දන්නවා ඔය ආවර්තිතා වගුවේ මූලද්‍රව්‍ය එක එක කාණ්ඩ වලට දාලා තියෙනවන්නේ. ඔය කාණ්ඩෙන් කාණ්ඩට කාණ්ඩෙන් කාණ්ඩට යද්දි අපි එයාලගේ මොනවද ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වෙනස් වෙනවා. ඒ වගේම ප්‍රෝටෝන සංඛ්‍යාව වෙනස් වෙනවා. එතකොට ඕනේ මූලද්‍රව්‍යයක නේද එක මූලද්‍රව්‍යයේ ප්‍රෝටෝන සංඛ්‍යාවයි ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවයි සංඛ්‍යාත්මක වශයෙන් සමානයිනේ. ප්‍රෝටෝන පහක් තියෙනවනම් ඉලෙක්ට්‍රෝන තියෙන්නේ පහක්මයි. හැබැයි මෙයාගේ ප්‍රෝටෝන වල ගුණය ධන ගුණය ඉලෙක්ට්‍රෝන වල ගුණය
ඍණ ගුණයක්. එහෙනම් මේ දෙන්නගේ මේ ධනයි ඍණයි එකතු වෙන්නේ. එතකොට මේ නිසා ওই පරමාණුවක් කියන කෙනා විද්‍යුත් වශයෙන් උදාසීනයි. හේතුව නියුට්‍රෝන කොච්චරක් තිබ්බත් එයාට නෑ ධන හෝ ඍණ ගුණයක්. ඒ නිසා නියුට්‍රෝන විද්‍යුත් වශයෙන් උදාසීනයි. මෙයාලා දෙන්නත් සමසමව හිටියට පස්සේ මේ පරමාණුව විද්‍යුත් වශයෙන් උදාසීන වෙනවා. එතකොට තවත් දෙයක් අපිට මතක් කරගන්න පුළුවන් මොකද්ද? මේ නියුට්‍රෝන සංඛ්‍යාව වෙනස් වීම නිසා හැදෙනවා සමස්ථානික ඓසොටොප්ස් කියලා කියන්නේ සමස්ථානික හැදෙනවා. එහෙනම් ඕනෑම මූලද්‍රව්‍යයකට සමස්ථානික තියෙන්නත් පුළුවන් නොතියෙන්නත් පුළුවන්. හරි. එහෙනම් කාබන් වල නම් කාබන් 12 කියන්නේ කාබන් වල තියෙන එක සමස්ථානිකයක්. හරි. එහෙනම් ඔය සමස්ථානික හදන්නේ මේ නියුට්‍රෝන සංඛ්‍යාව වෙනස නිසා. නියුට්‍රෝන වලට ධන ගුණයක්වත් ඍණ ගුණයක්වත් නැහැ නේ. ඔය ඉන්නේ ලෝකෙත් ඉන්නේ නේ. මෙලෝ රහක් නැහැ. හැබැයි එයාලා මේ ලෝකෙට බරක් නේ. එහෙම ඉන්නව නේද? ධන ගුණයකුත් නැහැ ඍණ ගුණයකුත් නැහැ. කියන්නේ සමාජෙට හොඳකුත් නැහැ නරකුත් නැහැ. එහෙනම් ඉතින් එයාලා මේ ලෝකෙට මාර බරක් නේ නේ. ආයෙ වගේ කියන්නේ සමාජෙට හොඳ දෙයක් දෙන්නෙත් නැහැ නරක දෙයක් නම් දෙන්න ඕනේ නැහැ. හැබැයි කිසිම දෙයක් නැත්තම් බරක්. ඒ වගේ තමයි මේ නියුට්‍රෝන කියන එක කෙනා. එතන මේ නියුට්‍රෝන සංඛ්‍යාව වෙනස් වෙලා මෙයාලගේ මේ සමස්ථානිකත් හැදෙනවා. එතකොට ඔයාලා ওই කතන්දර ටික දන්න. ওই කතන්දර ටික අපි මේ පාඩමේදී කතා කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට මේ පාඩමේදී මුලින්ම ඉගෙන ගන්න හම්බෙනවා පරමාණුක ස්කන්ධ ඒකකය කියලා එකක් ගැන. පරමාණුක ස්කන්ධ ඒකකය. පරමාණුක ස්කන්ධ ඒකකය නැත්නම් අපි කියනවා ඇටොමික් මාස් යුනිට් කියලා. හරිද? ඔය පරමාණුක ස්කන්ධ ඒකකය කියන්නේ දරුවෝ අපි කියුවා දැන් සමස්ථානික කියලා කට්ටියක් ඉන්නවා කියලා. අපි මෙතෙන්දී මේ පාඩම් පුරාවටම අපේ කවුද මූලිකය නැත්තම් නඩේ ගුරා වෙන්නේ කාබන් 12 කියන කවුද සමස්ථානිකේ. කාබන් 12 කියන සමස්ථානික අපි මෙහෙම දාමු මූකටනේ. එහෙනම් ওই කාබන් 12 කියන සමස්ථානිකේ ස්කන්ධය වැඩි කරන්න ඕනි 12න් එකෙන්. හරිද? කාබන් 12ේ සමස්ථානික ස්කන්ධය 12න් බෙදලා එයාව ගත්තට පස්සේ 12න් වැඩි කරනවා කියන්නේ 12න් බෙදනවා කියන එකනේ. එතකොට ඔන්න ඔය එන අගයට අපි කියනවා මොකක්ද? පරමාණුක ස්කන්ධ ඒකකය කියලා. එතකොට දරුවනේ මේ පරමාණුක ස්කන්ධ ඒකකය ආසන්න වශයෙන් හයිඩ්‍රජන් වල ස්කන්ධයට සමානයි. හරි? හයිඩ්‍රජන් වල ස්කන්ධයට සමානයි. එහෙනම් ඔයාලා දැන් කෙටි සටහනක් නිගහන්නේ ඒකේ දාගන්න. මේ පාඩේ වෙනම ලිව්වා පළවෙනිට අපිට හම් වෙන්නේ කවුද? පරමාණුක ස්කන්ධ ඒකකය කියලා ලියාගත්තා. එයාගේ මොකක්ද අර්ථ දැක්වීම? කාබන් 12 සමස්ථානික ස්කන්ධයේ එයාගේ ස්කන්ධය වැඩි කිරීම 12න් 1. පැත්තක ලියාගන්නේ මොකද්ද? ආසන්න වශයෙන් එයා හයිඩ්‍රජන් වල ස්කන්ධයටම සමානයි කියලා ලියාගත්තා. හරි. එතකොට ලොකු දෙයක් නෑ. ඔන්න පාඩමේ පළවෙනි පියවර අපි තිබ්බා. දෙවෙනි පියවර තමයි අපි දන්න දෙයක්. මොකක්ද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. හරි. එහෙනම් අපි පරමාණුක ස්කන්ධ ඒකකය දන්නවා. දැන් අපි දැනගන්න හදන්නේ මොකක්ද මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ කියලා. එතකොට මේ පාඩමේ මුඛ්‍ය අර්ථය නැත්තම් මේ පාඩමේ ඉස්සරහට අපිට යන්න අවශ්‍ය වෙන්නේ මෙන්න මේක. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ඒක ගැන දැනගත්තොත් ඔයාලට මේ පාඩමේ විතරක් නෙමෙයි තවත් ඉදිරියට එන රසායන විද්‍යා පාඩම් සියල්ලදීම වගේ මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය අවශ්‍ය වෙනවා. එහෙනම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ පුතේ මූලද්‍රව්‍යයක යම්කිසි මූලද්‍රව්‍යයක ස්කන්ධය බෙදන්න ඕනි කාගෙන්ද? කාබන් 12 සමස්ථානික ස්කන්ධය වැඩි කිරීම 12න් එකකින්. නැත්තම් කාබන් 12 සමස්ථානික ස්කන්ධයෙන් 12න් පංගුවකින් බෙදන්න ඕනි. එහෙමත් නැත්තම් අර අපි කියපු පරමාණුක ස්කන්ධ ඒකකයෙන් ඕනේ මූලද්‍රව්‍යයක ස්කන්ධය බෙදුවට පස්සේ අපට හම්බෙනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. එහෙනම් මේ සාපේක්ෂ කියන වචනේ ආපහුටි දැන් ඔයාලට පැහැදිලි ඇති. කාට සාපේක්ෂවද මෙයා මේ ගන්නෙ? පරමාණුක ස්කන්ධ ඒකකයට සාපේක්ෂව තමයි මූලද්‍රව්‍යයක මේ මූලද්‍රව්‍යයක ස්කන්ධය කාබන් 12 සමස්ථානික ස්කන්ධයෙන් 12න් එක ස්කන්ධයට සාපේක්ෂව අරගත්තාම අපට හම්බෙනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන එක. එතකොට මෙයා දශම සංඛ්‍යා වලින් එන්න පුළුවන්. හරි. ඒ කියන්නේ 1 දශම යම් කිසි ප්‍රමාණයක්. හරි. ඊට පස්සේ ඒ වගේ එන්න පුළුවන් උදාහරණයක් විදිහට. හරි. එහෙනම් හැබැයි අපි ගණන් කරද්දී නේද අපි දැන් විද්‍යාත්මකව පරීක්ෂණයක් කරද්දී නම් ඒ දශම ස්ථානත් එක්කම විද්‍යාඥයෝ පාවිච්චි කරනවා. හැබැයි අපි අපේ ගණන් හැදීම් පාසු උදෙසා අපි ඒව ආසන්න පූර්ණ සංඛ්‍යාවට වටලා තියාගෙන තියෙනවා. එතකොට මේ විදිහට ගත්තාම උදාහරණ විදිහට හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 1යි කියලා අපි කියනවා. ඊට පස්සේ ඔක්සිජන් වල අපි කියනගෙන තියෙනවක 16යි කියලා. ඊට පස්සේ කාබන් වල 12යි කියලා නේ. ඒ වගේ අපි දන්නවා. හරි. ඔයාලා 10 වසරේ පව් කරලා ආපු කට්ටිය කොහොමද දන්නවා? හරි. එහෙනම්
සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ යම් කිසි මූලද්‍රව්‍යයක ස්කන්ධය කාබන් 12 සමස්ථානික ස්කන්ධය වැඩි කිරීම 12 න්කෙන් බෙදුවට පස්සේ අපට හම් වෙනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය නම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා ලියලා මෙන්න මේ සමීකරණය ඔයාලා මතක තියාගන්න ඕනේ. හරි. එහෙනම් මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි මූලද්‍රව්‍යයක ස්කන්ධය බෙදන්න ඕනි කාබන් 12 සමස්ථානික ස්කන්ධය වාරයක් 12න් එකකින්. ඔන්න හරීම ලේසි වැඩ. හරි. එතකොට සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ඇසුරින් අපට පුළුවන් ගණනය කරගන්න සාපේක්ෂ අණුක ස්කන්ධය. ඔන්නාව සාපේක්ෂ අණුක ස්කන්ධය. කවුද මේ සාපේක්ෂ අණුක ස්කන්ධය කියන්නේ? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය නැත්තම් අපි දන්නවා පරමාණු දෙකක් හරි වැඩි ගණනක් හරි එකතු වෙලා අණුවක් නිර්මාණය වෙනවා නේ. එහෙනම් ඔක්සිජන් කියලා පරමාණු වර්ගයක් තියෙනවා, හයිඩ්‍රජන් කියලා පරමාණු වර්ගයක් තියෙනවා. ඔන්න හයිඩ්‍රජන් පරමාණු දෙන්නේ කොයි ඔක්සිජන් පරමාණු කොයි එකතු වෙලා කවුද හැදෙන්නේ? ජල අණුවක් හැදෙනවා. එහෙනම් අපට ජල අණුක ස්කන්ධය ගණනය කරගන්න අවශ්‍යයි. දැන් අපි කලින් කිව්වා ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 16යි කියලා. හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 1යි කියලා. එහෙනම් හයිඩ්‍රජන් දෙකක ඔක්සිජන් එකතු වුණාම මොකද වෙන්නේ? කොහොමද ගණන් කරගන්නේ අපි? එහෙනම් H2 වල කොහොමද ගණන්නේ? හයිඩ්‍රජන් දෙන්නයිනේ. එන එකෙක් ස්කන්ධ එකයි නම් එයාලා දෙන්නෙක් ඉන්නවා. එයාට එකතු කරන්න ඕනි මේ ඔක්සිජන් ස්කන්ධය 16. එතකොට අපිට එනවා 16යි මෙතන දෙන්නයි 18ක් නේ. ආ ඔන්න සාපේක්ෂ අණුක ස්කන්ධේ ගන්න විදිය. එහෙනම් මේ පරමාණුක ස්කන්ධය දන්නවනම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය දන්නවනම් අපිට පුළුවන් සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කරගන්න. එහෙනම් මං අහන ඔයාලගෙන් පැනයක් නේද? මං අහන ඔයාලගෙන් ප්‍රශ්නයක්. මොකක්ද මේ සාපේක්ෂ අණුක ස්කන්ධය සහ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ඒකකේ? හැම එකටම එකක තියෙනවනේ ඈ. ස්කන්ධයමයින් නම් කිලෝග්‍රෑම් තියෙනවා නේද? දුරමයින් නම් මීටර් තියෙනවා. පරිමාවමයින් නම් ලීටර් තියෙනවා. තත්පරමයින් නම් sorry කාලයමයින් නම් තත්පර තියෙනවා. එහෙනම් ඒ වගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සහ සාපේක්ෂ අණුක ස්කන්ධයමයින් තියෙන ඒකක මොනවද? ඔන්න ප්‍රශ්නයක් නේ. ආ එහෙනම් පුතේ සාපේක්ෂ අණුක ස්කන්ධයට සහ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට ඒකක නොමැත. හේතුව තමයි මොකක්ද? අපි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගත්තේ යම් කිසි මූලද්‍රව්‍යයක ස්කන්ධය බෙදුවා කාබන් 12 සමස්ථානික ස්කන්ධය වැඩි කිරීම 12න් එකකින්. එහෙනම් මෙයාගේ ස්කන්ධයත් අපි කියමු ග්‍රෑම් වලින් ගත්තා කියලා. මෙයාගේ ස්කන්ධය ග්‍රෑම් වලින් ගත්තා කියමුකෝ. එහෙනම් බෙදීමක් වෙතියන්නේ උඩ තියෙන ග්‍රෑම්ට යට තියෙන ග්‍රෑම් කැපිලා ගිහිල්ලා. එතකොට මොකද වෙන්නේ? මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට ඒකක නැහැ. එහෙනම් එයාට ඒකක නැත්තම් එයාගේ පුතා නේද? ඈ සාපේක්ෂ අණුක ස්කන්ධයට ඒකක නැහැ. එහෙනම් ඔන්න හරි සරල කතන්දරයක් තියෙන්නේ. එහෙනම් කොහේ හරි නේද ඔයාලගේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක අහලා තිබ්බොත් සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේ ඒකක මොනවද? හරි. එහෙනම් තියන්න පුළුවන් නේද ග්‍රෑම්, මිලිග්‍රෑම්, කිලෝග්‍රෑම් ඒකක නැත. මොකද්ද උත්තරේ? ඒකක නැහැ. හරි. ඔන්න අපි මූලික සැකිල්ල හදාගත්තා. දැන් එනවා මේ පාඩමේ තියෙන තවත් කීවර්ඩ් එකක්. නැත්තම් ප්‍රධාන වචනයකට මොකක්ද? මෞලය කියන එක නට. මෞලය. හරි. එහෙනම් මෞලය. හරි. මෞලය. ඔය මෞලය කියුවාම වෙන වචනේ මතක් කරගන්න එපා. මෞලය. හරි. එහෙනම් මොකක්ද මෞලය කියන්නේ? හරි. අපි හිතමු මල්ලක තියෙනවා මේ මාක පෙන් නේ. මාක පෙන්. අපි හිතමු මේ જાතියේ මාක පෙන් 10ක ස්කන්ධය. නැත්තම් මේ જાතියේ මාක පෙන් 10ක් මල්ලක තියෙනවා. ඔයාලක තව අර පොඩි සාමාන්‍ය අපි ලියන්නේ නේද? මොනව හරි නේද? වර්ගයක සාමාන්‍යයෙන් ඔයාලා ලියන කාබන් පෑන් 10ක් තියෙනවා. එහෙනම් මාක පෙන් 10ක් තියෙනවා, කාබන් පෙන් 10ක් තියෙනවා. හරි. ඔයාලගෙන් ඇහුවොත් මේ මාක පෙන් 10 ස්කන්ධයයි කාබන් මේ පෑන් 10 ස්කන්ධයයි අතර මොකක්ද තියෙන වෙනස කියලා ඇහුවොත් මොකද කියන්නේ? මාක පෙන් 10 ස්කන්ධය පුතේ කාබන් පෑන් 10 ස්කන්ධයට වඩා වැඩි නේ. ඈ එහෙනම් මාක පෙන් 10ක ස්කන්ධය ග්‍රෑම් 10යි නම් කාබන් පෑන් 10 ස්කන්ධය ඊට වඩා අඩු ගන්නක්. ඇයි? කාබන් පෑන පොඩි ඉන්නේ නේ. මහත කට්ටිය 10ක ස්කන්ධයට වඩා කෙට්ටු කට්ටිය 10ක ස්කන්ධය අඩුයි වගේ නේ. හැබැයි එක සමානකමක් තියෙනවා. මොකක්ද? මෙයාලගේ ස්කන්ධ වශයෙන් යාල අසමාන වුණාට මෙයාලා ප්‍රමාණාත්මකව ගත්තොත් මොකද වෙන්නේ? සමානයි නේ. මාක පෙන් 10යි කාබන් පෙනුත් 10යි. මාක පෙනුත් 10යි කාබන් පෙනුත් 10යි. එහෙනම් ඔන්න ස්කන්ධ වශයෙන් අසමානයි, හැබැයි සංඛ්‍යාත්මක වශයෙන් සමානයි. එතකොට අපි දන්නවා රසායන විද්‍යාවේදී අපි යම් යම් සංයෝග හදාගනිද්දී අපට ස්කන්ධ වශයෙන් දාන්න පුළුවන්. හැබැයි මෙයාලා සංයෝගෙන්නේ කොහොමද? පරමාණු වශයෙන් නේද? පරමාණු විදිහට මෙතන ජල අණුවක් හැදෙද්දී හයිඩ්‍රජන් අණු දෙකකුයි ඔක්සිජන් අණුවකුයි විදිහට තමයි සංයෝග වෙලා තියෙන්නේ. එහෙනම් අපිට පුළුවන් ද මේ මොනවද හයිඩ්‍රජන් නියතියක් අරගෙන හයිඩ්‍රජන් අණු දෙකකුයි ඔක්සිජන් නියතියක් අරගෙන ඔක්සිජන් අණු එකකුයි එකතු කරලා ජල අණුවක් හදන්න? ඈ ප්‍රායෝගිකව හදන එකක් කියන්නේ නෙමෙයි, ඔයාලට උදාහරණයක් දෙන්නේ. බෑනේ. හැබැයි අපිට පුළුවන් එහෙනම් හයිඩ්‍රජන්
අණු යම් ප්‍රමාණයක ස්කන්ධයයි ඔක්සිජන් අණු යම් ප්‍රමාණයක ස්කන්ධයයි දැනගත්තොත් වැඩේ ලේසි. හැබැයි ඒකත් ප්‍රායෝගික නෑ. හැබැයි ප්‍රායෝගික වෙන්න නම් පුළුවන් කොහොම කරන්නද? හයිඩ්‍රජන් උත් x ප්‍රමාණයක ස්කන්ධයයි ඔක්සිජන් උත් x ප්‍රමාණයක ස්කන්ධයයි දැනගත්තොත් අපිට පුළුවන් මේ ජල අණුවක් හදද්දී හයිඩ්‍රජන් 2x ප්‍රමාණයකුයි ඔක්සිජන් x ප්‍රමාණයකුයි එකතු කරන්න නේ. එතකොට හැම හයිඩ්‍රජන් එක්කෙනෙක්ටම හැම හයිඩ්‍රජන් ලා දෙන්නෙක්ටම ඔක්සිජන් ලා එක්කෙනෙක් හම්බෙනවයි කියලා අපිට විශ්වාසයක් ගොඩනගෙනවා නේ. හරිද? එහෙනම් මවුලේ තියෙන්නේ ඔන්න ඔය කතන්දරේමයි. යම්කිසි මූලද්‍රව්‍ය මවුලේක අඩංගු වෙන නිශ්චිත පරමාණු සංඛ්‍යාවක් තියෙනවා. හරි. එහෙනම් ඔය නිශ්චිත පරමාණු සංඛ්‍යාවේ ස්කන්ධය තමයි අපි මවුලයක් ගණිද්දි ගන්න. හරි. නිශ්චිත පරමාණු සංඛ්‍යාවක් තියෙනවා. ඒකේ ස්කන්ධය තමයි අපි මවුලයක් ගණිද්දි ගන්නේ. අපි ඔතෙන්දී යොදා ගන්න වචනේ තමයි මේ සංඛ්‍යාවට අපි කියනවා අවගාඩ්‍රෝ නියතය කියලා. එහෙනම් ඔය හැම දෙයකම නේද නිව්ටන් නියම හොයාගන්න නිව්ටන් කියලා උද්ගලයක් ඉඳියා වගේ විද්‍යාඥයෙක් ඉඳියා වගේම අවගාඩ්‍රෝ නියතය හොයාගත්ත අවගාඩ්‍රෝ කියන කෙනෙක් නේ. එහෙනම් අවගාඩ්‍රෝ නියතය වෙන්නේ ඔයාලා දන්නවා ඔයාලට කටපාඩම් ඇති මොකක්ද 6.022 වැඩි කිරීම 10^23 මිලි බලය. එහෙනම් 0.23ක් මෙහාට වැටෙනවද? නැහැ. මොකක්ද මේ දශම ස්ථාන තුන ගියම දශම ස්ථාන තුනක් අහක් කළා තව 0.20 කට වැටෙන පස්සේ ලොකු සංඛ්‍යාවක්. එහෙනම් සංඛ්‍යාත්මක වශයෙන් විශාල අගයක් හරිනේ නේ. අණුක ස්කන්ධය ඉතාමත් කුඩා අගයක් නේ තියෙන්නේ. අණුක ස්කන්ධය. එහෙනම් ඒ වගේ අණු මෙන්න මෙච්චරක් සංඛ්‍යාවකට අපි කියන මොකක්ද? අවගාඩ්‍රෝ නියතය කියලා. එහෙනම් අපි කාබන් පෑන් 10ක ස්කන්ධයයි මේ මාර්ග පෑන් 10ක ස්කන්ධය සංසන්දනය කරා වගේ අපිට පුළුවන් හයිඩ්‍රජන් අණු අවගාඩ්‍රෝ සංඛ්‍යාවක් ගන්නවා ඔක්සිජන් අණු අවගාඩ්‍රෝ සංඛ්‍යාවක් ගන්න. එහෙනම් හයිඩ්‍රජන් අණු අවගාඩ්‍රෝ සංඛ්‍යාවට අපි කියනවා මොකක් කියලාද? හයිඩ්‍රජන් අණු අවගාඩ්‍රෝ සංඛ්‍යාවක් ගත්තොත් ඒ අවගාඩ්‍රෝ සංඛ්‍යාවට අපි කියනවා හයිඩ්‍රජන් මවුලයක් කියලා. හරි. ඔක්සිජන් අණු අවගාඩ්‍රෝ සංඛ්‍යාවක් ගත්තොත් අපි ඒකට කියනවා ඔක්සිජන් මවුලයක් කියලා. එහෙනම් ලොකු දෙයක් නෑ. අපිට ඔන්න x අදාළ නෑ. දැන් මෙතෙන්දී ජල අණුවක් හදා ගන්නව නම් මොකක්ද කරන්න ඕනි? හයිඩ්‍රජන් මවුල දෙකකුයි ඔක්සිජන් මවුල එකකුයි එකතු කරාම ඔන්න ජල අණුවට අවශ්‍ය වෙන හැම හයිඩ්‍රජන් දෙන්නටම ඔක්සිජන් එක්කෙනා ගානේ ඉන්නවා. වැඩේ පැහැදිලි නේ? හරි. එහෙනම් හරීම ලේස් දෙයක්. එහෙනම් යම් මූලද්‍රව්‍යයක අඩංගු වන භූතාර්ථ සංඛ්‍යාවට නේ. කියන්නේ යම් මූලද්‍රව්‍යයක අඩංගු වන භූතාර්ථ සංඛ්‍යාව කියන්නේ මොනවද? මූලද්‍රව්‍යයේ භූතාර්ථ කියන්නේ එයා හැදිලා තියෙන පරමාණු තියෙනවා නේද? ඔන්න ඒ පරමාණු සංඛ්‍යාව මේ අවගාඩ්‍රෝ සංඛ්‍යාවක් නම් ඒ අවගාඩ්‍රෝ සංඛ්‍යාවට අපි කියනවා මවුලයක් කියලා. එහෙනම් කවුරු හරි හයිඩ්‍රජන් මවුලයක් ගත්තොත් ඒ හයිඩ්‍රජන් මවුලය ඇතුලේ තියෙන්නේ කොච්චරක්ද? හයිඩ්‍රජන් අණු 6.022 වැඩි කිරීම 10^23 වෙනි බලය. පැහැදිලිනේ? එහෙනම් ඔන්න ඔකට අපි කිව්වා අවගාඩ්‍රෝ සංඛ්‍යාවට කිව්වා මොකක් කියලාද? මේවා හයිඩ්‍රජන් අවගාඩ්‍රෝ සංඛ්‍යාවක් තිබ්බනම් ඒකට කිව්වා අපි හයිඩ්‍රජන් මවුලයක් කියලා. හරි. ඔන්න වැඩේ පැහැදිලි. ඊට පස්සේ අපි එනවා මේ මවුලය ගැන දන්නවා අපි දැන් අවගාඩ්‍රෝ සංඛ්‍යාව ගැන දන්නවා. ওই දෙකක් දැන් ඔයාලට පැහැදිලි. එහෙනම් අපිට එනවා මෞලික ස්කන්ධය. ඔන්න හරි. මෞලික ස්කන්ධය. දැන් අපි මවුලයයි මෞලික ස්කන්ධයයි පටලගත යුතු නැහැ. හරි. එහෙනම් මෞලික ස්කන්ධය කියුවම මේ ස්කන්ධයක් කියලා එකක් එනවා. හරි. එහෙනම් එයාට ග්‍රෑම් කියලා හරි මොකක් හරි කිලෝග්‍රෑම් කියලා හරි මිලිග්‍රෑම් කියලා හරි ඒකකයක් ආයතය ස්කන්ධෙමයිනේ ඒකයක් ආයතය. මවුලය කිව්වම ඒකකයක් තියෙනවද? නෑ. මවුලය කියන්නේ සංඛ්‍යාවක් නේ. හයිඩ්‍රජන් මවුලය කියන්නේ හයිඩ්‍රජන් අණු අවගාඩ්‍රෝ සංඛ්‍යාවක්. එහෙනම් හයිඩ්‍රජන් අණු අවගාඩ්‍රෝ සංඛ්‍යාවක ස්කන්ධයට අපි කියනවා මෞලික ස්කන්ධය කියලා. හරිද? එහෙනම් ඔය මෞලික ස්කන්ධය සමාන වෙනවා පුතේ මොකකටද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ග්‍රෑම් වලින් ගත්තාම එන අගයට සමාන වෙනවා මෞලික ස්කන්ධය. එහෙනම් පැහැදිලි කරන්නම්. සාපේක්ෂ පරමාණු ස්කන්ධය ග්‍රෑම් වලින් ගත්තාම එන ස්කන්ධයට සමානයි මෞලික ස්කන්ධය. එහෙනම් සාපේක්ෂ පරමාණු ස්කන්ධය මොකක් හරි මූලද්‍රව්‍යයක එයාව ග්‍රෑම් වලින් ගත්තොත් එයාගේ ඇතුළේ තියෙනවා ඒ අදාළ පරමාණු අවගාඩ්‍රෝ සංඛ්‍යාවක්. එහෙනම් අපි හයිඩ්‍රජන් අණු රූපව කතා කරමු. හයිඩ්‍රජන්ගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය 1යි. එහෙනම් හයිඩ්‍රජන් ග්‍රෑම් 1ක් ගත්තොත් ඒ හයිඩ්‍රජන් ග්‍රෑම් 1 ඇතුළේ තියෙනවා හයිඩ්‍රජන් අණු
කියද 6.02 දෙකයි දෙක වැඩි කිරීම 10^23 වෙනි බලයක්. එහෙම නැත්නම් හයිඩ්‍රජන් ග්‍රෑම් එකක් ගත්තොත් ඒ හයිඩ්‍රජන් ග්‍රෑම් එක ඇතුලේ තියෙනවා හයිඩ්‍රජන් අණු ඇවගාඩ්‍රෝ සංඛ්‍යාවක්. එහෙනම් හයිඩ්‍රජන් මවුලයක ස්කන්ධය ග්‍රෑම් 1යි. එහෙනම් හයිඩ්‍රජන් මවුලයක් ඇතුලේ තියෙනවා හයිඩ්‍රජන් අණු ඇවගාඩ්‍රෝ සංඛ්‍යාවක්. එහෙම නැත්නම් හයිඩ්‍රජන් මවුලයක් ඇතුලේ තියෙනවා හයිඩ්‍රජන් අණු ඇවගාඩ්‍රෝ සංඛ්‍යාවක්. එහෙනම් නිතර නිතර ඕක ওই සම්බන්ධතාවය පුරුදු වෙන්න. එතකොට ඔන්න ඔය කතන්දරේ තමයි මේකෙදි එන්නේ. එහෙනම් මෞලික ස්කන්ධය ලියන්න ඕන ආකාරයක් ඇතිනේ. එතකොට අපි කියනවා හයිඩ්‍රජන් වල මෞලික ස්කන්ධය ගත්තොත් කොහමද? ග්‍රෑම් 1යිනේ. එහෙනම් කොහමද ලියන්නේ? හයිඩ්‍රජන් වල මෞලික ස්කන්ධය ග්‍රෑම් 1යි නම් කොහොමද ගන්නේ? ග්‍රෑම් මෞලයටනේ මෝල් කියලානේ. මෝල් නේද? එහෙනම් හයිඩ්‍රජන් වල මෞලික ස්කන්ධය ඇහුවොත් හයිඩ්‍රජන් වල මෞලික ස්කන්ධය ග්‍රෑම් 1යි මෞලයට. නැත්තම් මෞලයට ග්‍රෑම් 1යි. එහෙනම් හයිඩ්‍රජන් වල මෞලික ස්කන්ධය මෞලයට ග්‍රෑම් 1යි. මෞලයට ග්‍රෑම් 1යි. එහෙනම් මෞලයට ග්‍රෑම් කීයද හයිඩ්‍රජන් වල? 1යි. ඔක්සිජන් වල නම් එහෙනම් අපි කිව්වා එයාගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 16 කියලා. එහෙනම් ඔක්සිජන් වල මෞලික ස්කන්ධය වෙන්නේ මොනවද? ඔක්සිජන් වල මෞලික ස්කන්ධය 16යි ග්‍රෑම් මෞලයට නේ. ඔන්න ලේසි වැඩක් නේ. හරි ලේසි. මොකක්ද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ඉස්සරහින් ග්‍රෑම් කියලා ඉලක්කමක් දාගන්න ඕනේ. ඇයි? සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට ඒකක නැහනේ. එහෙනම් මෙයා ඉස්සරහින් ග්‍රෑම් කියලා දාගත්තාම අන්න එතන තියෙනවා මොනවද? අදාළ පරමාණු මවුලයක්. එහෙනම් අපි දන්නවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධයෙන්ම තමයි සාපේක්ෂ අණුක ස්කන්ධයත් අපි ගොඩනගාගත්තේ. එහෙනම් මොන හරි පරමාණු මවුලයක් වගේම අණු මවුලක අපිට පුළුවන් මවුලක ස්කන්ධය ගණන් කරගන්න. උදාහරණයක් විදිහට අපි බලමු. කවුද ආයි පාරක් ජල මවුලයකනේ. එහෙනම් හයිඩ්‍රජන් වල 1යි දෙකක් ඉන්නවා. ඔක්සිජන් වල 16යි. එහෙනම් මෙතන එන්නේ 18යි. මොකක්ද? සාපේක්ෂ අණුක ස්කන්ධය. එහෙනම් මෙයාගේ මොකක්ද? ජල මවුලයක ස්කන්ධය ගත්තොත් කොච්චරයි දෙන්නේ? ග්‍රෑම් 18යි නේ. ග්‍රෑම් 18යි. එහෙනම් ජලයේ මවුලික ස්කන්ධය ගත්තොත් මවුලයට ග්‍රෑම් 18යි. මවුලික ස්කන්ධය හුවත් මවුලයට එන්න ඕනි. මවුලයක ස්කන්ධය හුව ග්‍රෑම් කියලා දාන්න ඕනි. සාපේක්ෂ වචනේ තිබ්බොත් ඒකක නැතුව ලියන්න ඕනි. හරීම පැහැදිලි වැඩක් මෙතන තියෙනවා. හරි. එහෙනම් ඔන්න ඔය ටික දැන් අපි දන්නවා. එහෙනම් අපි බලමු දන්න ටික මොනවද කියලා. අපි නේ. අපි නේද මොන හරි කරද්දි අපි දැනගන්න ඕනි අපි දන්නේ මොනවද කියලා නේ. අපි දන්නේ මොනවද කියලා අපි දන්නේ නැත්නම් පුතේ අපිට බෑ අපි නොදන්නේ මොනවද කියලා හොයාගන්න නේ. ආ එහෙනම් අපි නොදන්නේ මොනවද කියලාත් අපි දැනගන්න ඕනි. හරි. එතකොට නොදන්න දේවල් දැනගන්න විදියක් නැහැ නේ. අපි දන්නේ මොනවද කියන එක තමයි අපිට පැහැදිලිව දැනගන්න පුළුවන්. එතකොට දැන් අපි දන්නවා මෙතෙන්දී මොකක්ද? ඇටොමික් මාස් යුනිට් එක නේද? පරමාණුක ස්කන්ධ ඒකකය දන්නවා. ඊට පස්සේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය දන්නවා. ඊට පස්සේ සාපේක්ෂ අණුක ස්කන්ධය දන්නවා. ඊට පස්සේ මවුලය කියන්නේ මොකක්ද කියලා දන්නවා. ඊට පස්සේ අවගාඩ්‍රෝ නියතිය දන්නවා. ඊට පස්සේ මවුලික ස්කන්ධය දන්නවා. හරි. එහෙනම් අපි දැන් ගොඩක් දේවල් දන්නවා නේ. සෑහෙන දේවල් දන්න මිනිස් වෙලා තියෙනවා. එතකොට අපිට ඔන්න ඔය ටික ඇසුරින් සම්බන්ධතාවයන් ගොඩනගා ගන්න පුළුවන්. පළවෙනි සම්බන්ධතාවය විදිහට අපි බලමු අපි කොහොමද කොතනකදී හරි මවුල ප්‍රමාණය හොයාගන්නේ කියලා. මවුල ප්‍රමාණය. මවුල ප්‍රමාණය. මවුල ප්‍රමාණය අපි ගණන් කරගන්නේ කොහොමද? හරි. හරිම ලේසි වැඩක් තියෙන්නේ. මොනව හරි නේද? අපි හිතමු අපිට දෙනවා ඔක්සිජන් නැ ජලයේම ගමුකෝ නේද? අපි දැන් ජලයේ මෞලික ස්කන්ධය ගණන් කරගත්තා නේද? කීයද කියලාද? H2O වල මෙතන 1^2 මෙතන 16යි කියද? 18යි ග්‍රෑම් නේ. ආ අපිට දෙනවා ජලයේ ග්‍රෑම් 180ක් දීලා තියෙනවා. හරිද? එහෙනම් ජලයේ එතන ජලයේ ග්‍රෑම් 180ක් දීලා තියෙනවා නම් එතන ජල මවුල කීයක් තියෙද කියලා අහනවා. කොහොමද එහෙනම් අපි හොයාගන්නේ? මවුල ප්‍රමාණය. එච්චර දෙයක් නැහැ. ස්කන්ධය දීලා තියෙන ස්කන්ධය. ස්කන්ධය බෙදන්න ඕනි මොකෙන්ද? කාගෙන්ද බෙදන්න ඕනි? මෞලික ස්කන්ධේ. ආ එහෙනම් අපි ජලයට යමු. ආයි පාරක් ජලයේ ග්‍රෑම් තිබ්බලු 180ක්. මෙයාගේ මෞලික ස්කන්ධේ ග්‍රෑම් 18යි. එහෙනම් 10යි එන්නේ උත්තරේ. මේ ග්‍රෑම් ග්‍රෑම් කැපෙනවා. එහෙනම් මෞල ප්‍රමාණය 10යි නේ. මෞල 10යි. එහෙනම් මෞල ප්‍රමාණය 10යි එතනදී නේ. එහෙනම් අපිට මෞලික ස්කන්ධය හොයන්නේ කොහොමද? ස්කන්ධය බෙදන්න ඕනි මෞලික ස්කන්ධේ. ස්කන්ධය බෙදන්න ඕනි මෞලික ස්කන්ධෙන්. එතකොට අපිට එනවා මෞල ප්‍රමාණය. ඕම් පළවෙනි සූත්‍රය නැත්තම් පළවෙනි සම්බන්ධතාවය. මේවා පාඩම් කරගන්න අවශ්‍ය නැහැ. මම කියද්දි මේ වගේ තියෙන යථාර්ථය තේරුම් ගන්න නේ. නැත්තම් මෙයාගේ කියලා තියෙන දේ මතක තියාගත්තම මොදෙරටම ප්‍රමාණවත්. හරි. ඊළඟට අපිට කිව්වොත් කවුරු හරි පරමාණු හරි අණු හරි කොච්චර සංඛ්‍යාවක් මොකක් හරි තැනක තියෙනවද කියලා හොයන්න කියලා අපිට පුළුවන් කොහොමද? පරමාණු නැත්තම්
අණු නේද පරමාණු කියන්නේ පරමාණුනේ අණු කියන්නේ පරමාණු දෙකක් හරි අඩි ගණනක් හරි එකතු වෙලා තියෙන තරක් එහෙනම් ඕවා n සංඛ්‍යාවක් කියලා අපි දන්නේ n සංඛ්‍යාවක් හරි x සංඛ්‍යාවක් හරි අපි නොදන්න සංඛ්‍යාවක් නේ නැත්නම් අපිට දීලා තියෙන සංඛ්‍යාවක් නොදන්න නෙමෙයි දන්න සංඛ්‍යාවක් අපි අපෙන් අහයි කොච්චරද ජල ජල අණු 100ක ස්කන්ධය එහෙම හිතන්නකොනේ ජල අණු 100ක ස්කන්ධය කොච්චරද කියලා හැබැයි අපි දන්නේ දැන් ජල අණු කොච්චරක ස්කන්ධයද මේ ජලණු 6.022 වැඩි කිරීම 10 23 වෙනි වලේ ස්කන්ධය අපි දන්නවා. කොහොමද අපි 100ක ස්කන්ධය හොයාගන්නේ? නැත්තම් කොහොමද අපි 1ක ස්කන්ධය හොයාගන්නේ? එච්චර දෙයක් නෑ පුතේ. මොකක්ද කරන්න ඕනේ? මෞලික ස්කන්ධය අපි දන්නවනේ. ආ. එයා වැඩි කරන්න ඕනි කාගෙන්ද? මෞලික ස්කන්ධයද? පරමාණු හරි අණු සංඛ්‍යාව දිනවනේ. දැන් අපිට කිව්වා ජලණු 100ක කියලා. ආ. ඒක බෙදීම කාගෙන්ද? අවගාඩ්‍රෝ සංඛ්‍යාවයි. ආ අවගාඩ්‍රෝ සංඛ්‍යාවෙන් වැඩි කරාම අපිට එනවා මොකක්ද මේ පරමාණු හරි අණු හරි n සංඛ්‍යාවක ස්කන්ධය කොහොමද අපි උදාහරණයක් විදිහට ගමුකෝ ජල අණු 100ක ස්කන්ධයක් බලන්න කොහොමද බලමු හරි මෞලික ස්කන්ධය කියන්නේ ජලයේ 18යි නේ ආ ජලයේ මෞලික ස්කන්ධය 18යි ග්‍රෑම් මෞලයට නේ ආ ඊට පස්සේ පරමාණු සංඛ්‍යාව අපිට දීලා තියෙන 100යි කියලා ජල පරමාණු ජල අණු නේ අණු 100ක ස්කන්ධය අපි දන්නවා අවගාඩ්‍රෝ සංඛ්‍යාව කීයද? අවගාඩ්‍රෝ සංඛ්‍යාව වෙන්නේ කීයද? අවගාඩ්‍රෝ සංඛ්‍යාව කියන්නේ 6.022 වැඩි කිරීම 10 23 වෙනි බලය. 6.022 වැඩි කිරීම 10 23 වෙනි බලය. එහෙනම් මෙයා විසඳුවට පස්සේ අපිට එනවා මොකක්ද? මේ ජල අණු කීයකද? 100ක ස්කන්ධය අපිට හොයාගන්න පුළුවන්. ඇයි ඒ? අපි දන්නවා මෙතන තියෙන්නේ මෙන්න මෙයාලා නේද? මෙතන තියෙන්නේ ජල අණු කොච්චරකද මෙන්න මෙච්චරක ස්කන්ධය නේ මෙතන තියෙන්නේ ජල අණු ග්‍රෑම් 18 කියන්නේ ජල අණු 6.022 වැඩි කිරීම 10 23 වෙනි ප්‍රමාණික ස්කන්ධය එහෙනම් 18 වැදුවට පස්සේ එතන තියෙන පරමාණු සංඛ්‍යාවයි 18 වැදුවට පස්සේ එතන තියෙන පරමාණු සංඛ්‍යාවයි කීයද 6.022 වැඩි කිරීම 10 23 වෙනි වැදුවට පස්සේ අපිට එනවා එක ජල අණුක ස්කන්ධය එතකොට අපිට හොයන්න දීලා තියෙන්නේ එහෙනම් මේ උත්තරේ හොයන්න දීලා තියෙන්නේ මෙතන තියෙන එක ජල අණුක ස්කන්ධය එයා වැඩි කරාම අපි මහා තියෙන සංඛ්‍යාව කියද 100 න් එතකොට අපිට එනවා ජල අණු 100ක ස්කන්ධය එහෙනම් ඒක තමයි මෙතන වෙලා තියෙන මොකක්ද එහෙනම් පරමාණු හරි අණු n සංඛ්‍යාවක ස්කන්ධය ලියාගන්න සමාන වෙනවා මෞලික ස්කන්ධේ වාරයක් පරමාණු හරි අණු හරි සංඛ්‍යාව බෙදීම අවගාඩ්‍රෝ සංඛ්‍යාව නැත්නම් අවගාඩ්‍රෝ නියතිය. එහෙනම් ඔන්න අපි දැන් සම්බන්ධතා දෙකක් ඉගෙන ගත්තා. හරි. අපි යමු තුන්වෙනි සම්බන්ධතාවෙට. එතකොට තුන්වෙනි සම්බන්ධතාවේදී අපි කියනවා මූලද්‍රව්‍ය නැත්නම් සංයෝග මෞල ප්‍රමාණයක අඩංගු අණු සංඛ්‍යාව. දැන් අපි ස්කන්ධය හොයන්න ගන්නවනේ. අපි දැනගත්ත දැන් මොකක් හරි දැනග තියෙන මෞල ප්‍රමාණය හොයන්න. ඊට පස්සේ මොනවා හරි පරමාණු හරි අණු හරි n සංඛ්‍යාවක් නැත්තම් දීලා තියෙන පරමාණු හරි අණු හරි සංඛ්‍යාවක ස්කන්ධය හොයන්න අපි දන්නවා. දැන් අපි දැනගන්න ඕනි මොකක් හරි මේ මූලද්‍රව්‍යයක හරි නැත්තම් සංයෝගයක හරි නේද? මූලද්‍රව්‍ය හෝ සංයෝගනේ මූලද්‍රව්‍ය හරි සංයෝග හරි මෞල n ප්‍රමාණයක අඩංගු මොනවද? අණු සංඛ්‍යාව n ප්‍රමාණයක අඩංගු අණු සංඛ්‍යාව. ආ හරි. අපි දන්නවා ඕනෑම මූලද්‍රව්‍ය මෞලයක නම් අණු තියෙන්නේ 6.022 වැඩි කිරීම 10 23 වෙනි බලයක් එහෙම නැත්නම් අවගාඩ්‍රෝ සංඛ්‍යාවක් කියලා. හරිද? ආ එහෙනම් ඊට පස්සේ කතන්දරේ අපි දන්නවා මෞලයක එච්චරක් තියෙනවා නම් මෙයාලා එක්කෙනෙක් ස්කන්ධය වෙන්නේ කොච්චරද? සාපේක්ෂ පරමාණු ස්කන්ධය මෙයාගෙන් බෙදුවාම එක්කෙනෙක් ස්කන්ධයත් අපිට හම්බෙනවා කියලා අපි දන්නවා. එහෙනම් මෙතන මූලද්‍රව්‍ය සංයෝග පරමාණු කොච්චරක් හරි ප්‍රමාණයක නේද? මෞල ප්‍රමාණයක අඩංගු වෙන අණු ගණනක උත් අපි කොහොමද හොයාගන්නේ? අමාරු නේ. මොකක්ද ගන්න ඕනි? අපිට මෞල සංඛ්‍යාව අපි දන්නවනම් මෞල සංඛ්‍යාව අපි හොයාගන්නේ කොහොමද? අපි ඒ දීලා තියෙන මූලද්‍රව්‍ය හරි මේ මොනවද? අණු හරි එයාලගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය දන්නවා කියන්නේ අපි එයාලගේ දන්නවනේ මෞල කොච්චරක් තියෙනවද කියලා. එහෙනම් එයාලගේ ස්කන්ධය එයා බෙදුවම මෞලික ස්කන්ධය මෞල කොච්චරක් තියෙද කියන එක අපිට එනවනේ. එහෙනම් ඔන්න ඔය මෞල සංඛ්‍යාව ගන්න ඕනේ. ඒක ගන්න එහෙනම් කොහමද? මෞල සංඛ්‍යාව අපි හොයාගත්තේ කොහමද? ස්කන්ධය බෙදුවා මෞලික ස්කන්ධෙන්. ස්කන්ධය බෙදුවා මෞලික ස්කන්ධෙන් නේ. ස්කන්ධය බෙදුවා මෞලික ස්කන්ධෙන්. සිම්පල් m බෙදුවා කැපිටල් m ගෙන් නේ. ආ ඒ වගේ එහෙනම් මෞල සංඛ්‍යාව මෙතෙන්ට ගත්තා. එහෙනම් මෞල සංඛ්‍යාව වැඩි කරන්න ඕනේ මොකකින්ද? අවගාඩ්‍රෝ සංඛ්‍යාව වෙනුයි අපි වැඩි කරන්න ඕනේ. පොඩි පොඩි මොනවද?
ලූස් කනෙක්ෂන්ස් තියෙනවනේ හරි අවගාඩ්‍රෝ සංඛ්‍යාවනේ වැඩි කරන්න ඕනේ ආ අපි කතා කරගෙන යද්දි තමයි මතක් වෙන්නේ නේ හරි එහෙනම් මෙයාගේ තියෙන මවුල සංඛ්‍යාව අවගාඩ්‍රෝ සංඛ්‍යාව වැඩි කරාම හරි එහෙනම් පැහැදිලි වැඩේ අපෙන් අහනවා කවුරු හරි කෙනෙක් මේ මොකක්ද ජල මවුලේ ජල මවුල 10ක ජල අණු කොච්චරක් තියෙනවද කියලා අපි එහෙනම් ලොකු දෙයක් නෑ නේ එහෙනම් එක ජල මවුලේක ජල අණු තියෙන්නේ අවගාඩ්‍රෝ සංඛ්‍යාව. එහෙනම් 10 ගණන් තියෙන්නේ අවගාඩ්‍රෝ සංඛ්‍යාව වගේ 10ක් නේද? එහෙනම් 6.22 වැඩි කිරීම 10^23 බලය. එහෙන් වැඩි කරාම අපට හම්බෙනවා මොකක් හරි මූලද්‍රව්‍ය හරි සංයෝග හරි n ප්‍රමාණයක තියෙන මොනවද? අණු සංඛ්‍යාව. හරි. එහෙනම් ඒකත් හරිම ලේසි. බොහොම ලේසි. ඒක කරගන්න පුළුවන් ලේසි. හරි. ඊළඟට පුතේ අපිට තවත් එක සම්බන්ධතාවයක් තියෙනවා. මොකක්ද? පරමාණුක හරි අණුක හරි ස්කන්ධ ගන්න නේ පරමාණුක හරි අණුක හරි ස්කන්ධ කොහොමද අපි හොයාගන්නේ අපිට ලොකු දෙයක් කරන්න නැහැ මෞලික ස්කන්ධය ස්කන්ධයේ බිඳුවම අවගාඩ්‍රෝ සංඛ්‍යාවෙන් අවගාඩ්‍රෝ නියතින් අපිට එනවා පරමාණුක හරි මෞලික හරි මොකක්ද සෝරි පරමාණුක හරි අණුක හරි තියෙන අණු වක එක අණුක ස්කන්ධය අපි උදාහරණයක් ගමු අපි දන්නවා කාබන් 12 අපිට මේ කවුද සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ආවේ මොකෙන්ද කාබන් 12 පරමාණුක ස්කන්ධය මොකක් හරි පරමාණුක ස්කන්ධය විදුව කාබන් 12 පරමාණුක ස්කන්ධය වාරයක් 12 එකේ නේ හරිද එහෙනම් අපි බලමු මේ කාබන් 12 පරමාණුවේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කොහොමද අපි හොයාගන්නේ අපි දන්නවා මොකක්ද මෙයාගේ කාබන් 12 පරමාණුවේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගන්නවා කාබන් 12 පරමාණු ස්කන්ධයෙන් 12 කියන බෙදුවේ එහෙනම් මෙයාගේ ස්කන්ධයත් කාබන් 12 පරමාණු ස්කන්ධයමයි එයාගේ කාබන් 12යි 12 කියන බෙදුවේ අපි ආ එහෙනම් අපිට පුළුවන් මේ උඩයි යටයි තියෙන දෙන්නව සමාන නිසා එකකින් කපලා ගන්නනේ එහෙනම් මෙතන තියෙන්නේ එකනේ එක බෙදීම 12 එක කොහොමද අපි හදාගන්නේ මේක එක බෙදීම 12 එක කියන්නේ එක වැඩි කිරීම 12ට එක නේද එහෙනම් අපට ආවේ තෙන්දි කාබන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කීයද 12යි කියලා අපි ගත්තේ එහෙමනේ හරි එහෙනම් කාබන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය අපි දන්නවා දැන් 12යි කියලා හරි එහෙනම් අපිට ඕන වෙනවා එක කාබන් අණුවක ස්කන්ධය හොයන්න කොහොමද කරන්නේ අපි දන්නවා එහෙනම් කාබන් වල මෞලික ස්කන්ධය 12යි කියලා නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 12යි නම් මෞලික ස්කන්ධය වෙන්නේ මෞලික ග්‍රෑම් 12යි කියලා නේ එහෙනම් ඔන්න මෞලික ස්කන්ධය බලන්න ඕනි අවගාඩ්‍රෝ සංඛ්‍යාවයි ඔන්න මෞලික ස්කන්ධය බෙදන්න ඕනේ අවගාඩ්‍රෝ සංඛ්‍යාව. එහෙනම් කැල්කියුලේටර් එකක් හරි මොකක්ද පාවිච්චි කරලා නැත්නම් ඔයාලා දන්න විදිහට හරි ලඟු වලක පාවිච්චි කරලා මොනවාරි පාවිච්චි කරලා ඔයාලට මේ 12 කියන එක 6.22 වැඩි කිරීම 10^23 බෙදුවොත් ඔයාලට පුළුවන් මොනවද කාබන් පරමාණුක ස්කන්ධය ගන්න. එහෙනම් ඔන්න පරමාණුක හරි අණුක හරි ස්කන්ධය එන්නේ මෞලික ස්කන්ධය බෙදීම අවගාඩ්‍රෝ නියතින්. හරි. එහෙනම් අපි රිවර්ස් කරගමු. අපි ඔය කතා කරපු සමීකරණ කිහිපය විතර. නැත්නම් ඔයාලට පුළුවන් අපපාරක් වීඩියෝ එක ආපස්සට ගන්න. නේ? ආ. අපි නේ ආයි මතක් කරගමුකෝ. එතකොට මෞල ප්‍රමාණය අපි හොයාගත්තා. මොකක්ද? ස්කන්ධය බෙදලා මොකකින්ද? මෞලික ස්කන්ධයෙන් නේ. අපි ජලය නම් ජල මෞල කොච්චරක් තියෙනවද කියලා හොයන්න නම් ජලය ග්‍රෑම් 180ක් තියෙනවා නම් එතන ජල මෞල කීයක් තියෙනවද හොයන්න නම් ජලය ග්‍රෑම් 180 ග්‍රෑම් 180 බෙදුවා 18. ජලයේ මෞලික ස්කන්ධය ග්‍රෑම් 18 නිසා. එතකොට අපිට ආවා ජලය එතන ජල මෞල 10 කියලා. ඒ වගේ. ඊළඟට අපිට පරමාණු හරි අණු හරි n සංඛ්‍යාවක ස්කන්ධය අපි හොයේ කොහොමද? මෞලික ස්කන්ධය වැඩි කරා මොකක් හරි පරමාණු හරි අණු සංඛ්‍යාව බෙදීම අවගාඩ්‍රෝ නියතින්. එහෙම නැත්නම් අපි ඕකේ පරමාණු හරි අණු හරි සංඛ්‍යාව ස්කන්ධය ගත්තේ මෞලික ස්කන්ධය අවගාඩ්‍රෝ නියතින් බෙදලා එතන තිබ්බ අපිට දීලා තිබ්බ පරමාණු සංඛ්‍යාවෙන් වැඩි කරලා නේ. ඒකනේ අපි කරේනේ අපිට අපි දන්නවා ජලයේ මෞලික ස්කන්ධය ග්‍රෑම් 18යි කියලා. එතකොට ওই ග්‍රෑම් 18 අපි බෙදුවොත් අවගාඩ්‍රෝ සංඛ්‍යාවෙන් අපිට එනවා 1 ජල අණුක ස්කන්ධය. අපි ඒක වැඩි කරොත් 100ෙන් අපිට හම්බෙන්නේ ජල අණු 100ක ස්කන්ධය. 1000ෙන් වැඩි කරොත් ජල අණු 1000ක ස්කන්ධය. මිලියනෙන් වැඩි කරොත් ජල අණු මිලියනෙක ස්කන්ධය හම්බෙනවා. එහෙනම් අපිට ජල අණු දීලා තියෙන ඕන ප්‍රමාණයක ස්කන්ධය හොයාගන්න පුළුවන්. ඊළඟට අපි මූලද්‍රව්‍ය හරි සංයෝගක හරි මෞල කොච්චරද? n ප්‍රමාණයක අඩංගු පරමාණු සංඛ්‍යාව එවුවා. ලොකු දෙයක් කරේ නෑ මොකක්ද? අපි දන්නවා එක මෞලයක තියෙන්නේ පරමාණු අවගාඩ්‍රෝ සංඛ්‍යාවක් කියලා. එහෙනම් ඒ වගේ මෞල 100ක තියෙන්නේ අවගාඩ්‍රෝ සංඛ්‍යාව වාරයක් 100 ගුණයක් නේ. 1000ක තියෙන්නේ අවගාඩ්‍රෝ සංඛ්‍යාව වගේ 1000 ගුණයක්. හයිඩ්‍රජන් පරමාණු කොච්චරද? හයිඩ්‍රජන් මෞල 10ක තියෙන්නේ අවගාඩ්‍රෝ සංඛ්‍යාව වගේ 10 ගුණයක් හයිඩ්‍රජන් පරමාණු. හරිනේ? ඒ වගේ.
ඊළඟට අපි බැලුවා පරමාණුක හරි අණුක හරි ස්කන්ධය වෙන්නේ කියලා කොහොමද කියලා. එහෙනම් අපි මෞලික ස්කන්ධය දන්නවනම් එහෙම නැත්නම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය දන්නවනම් එයා බෙදුවොත් අවගාඩ්‍රෝ සංඛ්‍යාවෙන් අපට හම් වෙනවා එක පරමාණුක ස්කන්ධය. එහෙනම් ඕක තමයි කතන්දරේ. ඔය සම්බන්ධතාව ටික ඔයාලා කටපාඩම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම ගෲප් එකට දානවා ගණන් ටිකක්. ඒ ගණන් ටික හදන්න හදලා මට දාන්න ප්‍රශ්න තියෙනවා නම් කියන්න. එතකොට ප්‍රශ්න වලට මම උත්තර එවනවනේ. ඒ විදිහට අපි පැහැදිලි කරගමු. නැත්නම් අපි මොකක් කරේ නේද මේ විදිහකින් නේ අපිට තියෙනවනේ සාකච්ඡා කරන්න සාකච්ඡා මාර්ග ඕනි තරම්. ඒ විදිහට අපි සාකච්ඡා කරගමු. තව ප්‍රශ්න තියෙනවනම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකට යටින් කමෙන්ට් කරන්න. ඊළඟට මම ගෲප් එකට දාන ප්‍රශ්න පත්‍රෙත් මේක ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් විදිහට දාලා තියන්නම්. එහෙම තිබ්බේ නැතොත් මට මැසේජ් එකක් දාලා ඉල්ලගන්න. ඒ විදිහට අපි වැඩ ටික කරගෙන යමු. එහෙනම් මම හිතනවා 10 ශ්‍රේණියේ 7 වෙනි පාඩම මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය කියන කතන්දරේ ඔයාලට හොඳට පැහැදිලි වෙන්න ඇති කියලා. අපැහැදිලි තැන් තියෙනවා නම් වීඩියෝ එක ආයෙ පාරක් බලන්න. එතකොට ඔයාලට පැහැදිලි කරගන්න පුළුවන්. එහෙනම් පුතේ මේ තියෙන සුළු කාලෙන් අපි උපරිම පාළ ප්‍රයෝජනෙ ගමු. හොඳට විභාග ලියමු. ඒක මතක් කරන ගමන් එහෙනම් මෙතනින් අපි නවතිනවා. සුබ දවසක්.